ව්‍යවස්ථාවේ 80 වෙනි වගන්තිය සඳහන් වන්නේ 50 කෙටුම් පොතක් නීතිය බවට පත්වීම. ඒ වගේම 83 වගන්තිය සඳහන් වන්නේ ඇතැම් කෙටුම් පොත් ජනමත විචාරණයකදී අනුමත කිරීම. මෙන්න මේ කාරණේම තමයි අංක ව්‍යවස්ථාවේ 4 අයන්නේ කියලා තින්නේ. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කරන ලබන මන්ත්‍රීන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුතුය. මේ කාරණේ තමයි 80 සහ 83 වෙනි වගන්තියෙන් ගම්‍යමාන වෙන්නේ. නෑ නෑ, ඔබතුමාගේ කාරණේම තමයි මම කියන්නේ. ව්‍යවස්ථාවේ තියෙන එක. හැබැයි ගරු කථානායකතුමනි, ඔබතුමාගේ දුන්න තීරණයයි මේකයි අතර වෙනසක් තියෙනවා. මේ කියන්නේ 50 කෙටුම් පතක් නීතිය බවට පත් කිරීමේ කාර්යපටිපාටි. එතකොට අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා ඒක නීති කෙටුම් පත් සම්පාදයකට ගිහිල්ලා නැවත ඇවිල්ලා ඒක පාර්ලිමේන්තුවට එවලා න්‍යායපත්‍රයට දැම්මම අංක ව්‍යවස්ථාවේ විධිවිධාන තියෙනවා. ඒ දින 14 ඇතුළත අධිකරණයට ගිහිල්ලා චැලෙන්ජ් කරන්න. අදහස් කියන්නේ ඒක තමයි. ඔබතුමා හැමදාම උදේට දැන් මොකද ආයුර්වේද මොකද්ද පනත සම්බන්ධයෙන් ඩිටර්මිනේෂන් එක ප්‍රකාශයට පත් කළා. ඊළඟට පළාත් පාලන ආයතනවල අර නැවත කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ඒක ක්‍රියාපටිපාටිය. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් මේක 3/2 විශේෂ ඡන්දයක් විතරක් මදි. ජනමත විචාරණයකට යනවා. අන්න එතකොට ජනතාවටම එනවා ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ බලයේ ජනමත විචාරණයක තමයි 80-83 වගන්ති දෙකෙන් කියන්නේ. හැබැයි ඔබතුමාගේ තීන්දුවේදී ඔබතුමා සඳහන් කළේ 4 අයන්නේ තියෙන මන්ත්‍රීවරයෙක් විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළාම ඒ සම්බන්ධයෙන් ඔබතුමාට කල්ගත කරන්නත් පුළුවන්, එදාම කියන්නත් පුළුවන්, ඊට පහුවෙන්ද කියන්නත් පුළුවන්. ස්ථාවරණයේ උගැත්තේ ඔබතුමා කළේ 4 අයන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා බලතල සම්බන්ධයෙන් විනා කියන එන්නේ කොටසත් එක්ක ගන්නකොට තමයි ඔබතුමා එතන ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ තීරණයක් ප්‍රකාශයට පත් කළේ. ඒ තීරණය මේ 50 කෙටුම් පත්වලට අදාළව නෙවෙයි. ඒ තීරණය ඇවිල්ලා තින්නේ 76 එක වගන්තියේ පාර්ලිමේන්තුවේ නැත්නම් පාර්ලිමේන්ටරි සුප්‍රීමසි කියන තත්ත්වයත් එක්ක. මේක 1972 ව්‍යවස්ථාව. ඒ 72 ව්‍යවස්ථාව මීටත් වඩා වෙනස් විදිහට තිබ්බා. හැබැයි ඒක තවත් එලබරේට් කළා තමයි 78 ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා සම්පාදකින් විසින් මේ 4 අයන්න ආයන්න ඈන්න කියන එක ආවේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේකේ විධායක බලය කියන එක ආවේ 78 ව්‍යවස්ථාවෙන් පස්සේ. ඊට කලින් එහෙම එකක් තිබුණේ නැහැ. විධායකයක් තිබුණේ නැහැ ජනතාව විසින්පත් කරන. ඒතර ඒ විධායක බලයේ ක්‍රියාත්මක වුණේ ස්වල්බරියාන් ක්‍රම ව්‍යවස්ථාව වෙනම මහරජිනගේ බලය තමයි අග්‍රාණ්ඩුකාරතුමාට ඇවිල්ලා දිගටම ආ විධායක බලය කියන එක. ඒතර ඒක වෙනස්. ඒක නිසා ඔබතුමාගේ තීරණය අදාළ වුණේ මන්ත්‍රීවරයෙක් මතු කරන ලද වරප්‍රසාද සම්බන්ධයෙන් ඔබතුමාගේ තීරණය දැනුම් දීම. ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් පෙස්සමක් ප්‍රතික්ෂේප කළා හෝ විභාගයට ගන්නේ කෙසේද කියන කාරණය අපිට මෙතන තර්ක කරන්න බෑ. ඒක අධිකරණයේ සතු බලයක්. ඒක අධිකරණයට දෙන කාර්යභාරයක්. ඒකට අපි සම්බන්ධ වෙන්න යන්නෙත් නෑ, මැදිහත් වෙන්න යන්නෙත් නෑ. අධිකරණයේ ස්වාධීනත්වයේ අපි ගරු කරමු. ඔව් චරිත හිරත්නත්තුම. ගරු කථානායකතුමනි, මේ සංවාදයට ඉතාම වැදගත් කාරණයක් තියෙන ප්‍රශ්න දෙකක්. එකක් තමයි 76 සම්බන්ධ ඔය මැදිහත් වීම කරන්න ඕන මේ ස්ථාවර නියෝග ඇතුලේ තියලා. ඒ නිසා පනතක් සහ ප්‍රකාශයක් කියන්නේ දෙකක්. දැන් ඔය IMF සම්බන්ධ අපි අනුමත කරුවේ පනතක් නෙමෙයි. ඒක යෝජනාවක් සහ ඊට පස්සේ ඒක ප්‍රකාශයක් විදිහට තමයි යන්නේ. ඒක ආණ්ඩුවේ න්‍යායපත්‍රයේ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයක්. එහෙම ඒවා කරන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රකාශය කථානායකතුමාගේ අනුමැතිය යටතේ යන පනතක් විදිහට මේ දෙකේම ස්ථාවර නියෝග ඇතුළෙත් ව්‍යවස්ථාව ඇතුළෙත් අපිට සලකන්න බෑ. ඒ නිසා ඒ ප්‍රකාශය කියන එක සම්බන්ධව ඔබතුමා ඊට උඩින් සීල් එකක් ගැහුවාම සාමාන්‍ය වශයෙන් අපේ ව්‍යවස්ථාදායකයේ බලය නෙමෙයි එතනින් කියවෙන්නේ, ආණ්ඩුවේ බලයට සීල් එකක් ගැහුවා වගේ එකක්. ඒ නිසා තමයි මේක අනාගතයේ වෙන පාර්ලිමේන්තුවක ඔබතුමත් මමත් අපි කවුරුත් නැති කාලෙක මේ පාර්ලිමේන්තුව නැවත කෝට් කරන්න පුළුවන්, නැවත උපුටා දක්වන්න පුළුවන් ඔබතුමාගේ මේ සීල් එක. ඒ නිසා දැන් අර මම දන්නේ ආනන්ද දිසානායක මැතිතුමා කිව්වා වගේ මේ වැඩෙත් ඉවර නම් කරුණා කරලා මේක විද්‍රෝ කරන එක අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට හොඳයි, ඔබතුමාගේ ගෞරවයටත් හොඳයි. ඒක කියන්නේ මට ඕනම් තර්ක කරන්න පුළුවන් අපේ ගරු සභානායකතුමා මේ 76 වගන්තිය සම්බන්ධව කරන මේ සාකච්ඡාවේ වෙන පැති ගණනාවකුත් තියෙනවා. 76 තුල පාර්ලිමේන්තුවට අත්හරින්න බැරි ව්‍යවස්ථාදායක බලයක් තියෙනවායි කියන එක ඔය විදිහට රීඩ් කරන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ව්‍යවස්ථාදායක බලයට තියෙනවා ක්‍රමවේදයක්.
ඒ ක්‍රමවේදය මේ විවස්ථාවේ තුලත් ඒ වගේම ස්ථාවර නියෝග තුලත් දක්වලා තියෙනවා. ඒ ක්‍රමවේදයේ ආරක්ෂකයා ඔබතුමා. ඒ නිසා ඒ ක්‍රමවේදයට පිටින් ආණ්ඩුවේ ප්‍රකාශයක් පනතක් ලෙස හුවා දක්වමින් සීල් කරන එකට ඒකට සම්බන්ධ වෙච්ච ඔබතුමාගේ ජජ්මන්ට් එකක් ලබා දීම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ඉවත් කර ගැනීම ඉතාම හොඳයි කියලා. ඔහොමින් ඔව් GLP සමතුමා. ගරු කථානායකතුමනි, මේ පිළිබඳ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ මම හිතන්නේ තත්වය ඉතාමත් පැහැදිලියි. පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ගන්නවා. ඒ යෝජනාව කෙලින්ම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්න බෑ. ඒක කවුරුත් පිළිගන්නවා. ඒක පාර්ලිමේන්තුවේ ක්ෂේත්‍රය තුළ තියෙන දෙයක්. හැබැයි ගරු කථානායකතුමනි, ඒ යෝජනාව ක්‍රියාත්මක කරන අවස්ථාවේදී යම් යම් ප්‍රශ්න මතුවන්න පුළුවන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය යටතේ මානව හිමිකම් වලට විශේෂ තැනක් දීලා තිබෙනවා. ඒ කියන්නේ සමාජයේ එක් කොටසක් එක විදිහකටත්, තව කොටසක් ඊට හාත්පසින් වෙනස් විදිහකටත් සලකන්න බෑ. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් දුර්වල අයට අගතියක් සිදුවන පරිදි. ඒ වගේම ආර්ථික වශයෙන් ශක්තිමත් කොටසට කිසිම බරක් දාන්න නැතුව ඒ අය ඒ බරෙන් සම්පූර්ණයෙන් නිදහස් කරන වැඩපිළිවෙලකට රජය අවතීර්ණ වනවා නම් ඒ සම්බන්ධයෙන් අසමානතාවය පිළිබඳ මූලික ප්‍රශ්නයක් ගරු කථානායකතුමනි අනිවාර්යෙන් ඉස්මතු වෙනවා. එතකොට ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. එහෙනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කෙලින්ම කියනවා මානව හිමිකම් පිළිබඳ නඩු අහලා ඒ පිළිබඳ නියෝග දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තියෙනවා. ඒක අනුමිතියක් නෙවෙයි. ඒක අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කෙලින්ම සඳහන් වෙලා තියෙන දෙයක්. ඉතින් එහෙනම් ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම තුළින් අසමානතාවය ජනිත වනවා නම්, සමාජයේ ඒ පිරිස් වෙන වෙන විදිහට සලකනවා නම්, ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් අයිතියක් පමණක් නෙමෙයි යුතුකමක් වගකීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මැදහත් වෙලා අදාළ ප්‍රතිකර්ම ලබා දීමට, ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් නෙමෙයි අභියාචන අධිකරණයට රිට් ආග්‍රා, රිට්ස් ඔෆ් සර්ටියුරේරයි, මැන්ඩේමස්, කෝවරන්ටෝ, ඒ ඔක්කොම බලතල අභියාචන අධිකරණයටත් දීලා තියෙනවා. එතකොට එහෙනම් ගරු කථානායකතුමනි, මේක අදාහ ගන්න බැරි තත්වයක් නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ දිනේ නඩුවක් තියෙනවා, පවතින නඩුවක්. එතකොට පාර්ලිමේන්තුවේ කවුරු හරි වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා. ඔහුතුමා ලහිලහියේ පැය කිහිපයක් තුළ ඒකට නියෝගයක් දෙනවා. එතකොට මොකද වෙන්නේ? අර නඩුව නවත්වනවද? එසේ කිරීමට කිසිසේත් පුළුවන් කමක් නැහැ. පාර්ලිමේන්තුවට විෂයපටයක් තියෙනවා, අධිකරණයට විෂයපටයක් තියෙනවා. මම ඔබතුමාගේ අවධානය බොහොම ගෞරවයෙන් යොමු කරන්න කැමති. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා එක දෙයක් අත්‍යවශ්‍යයි. පාර්ලිමේන්තුව අධිකරණයට ගරු කරන්න ඕනේ, අධිකරණය පාර්ලිමේන්තුවට ගරු කරන්න ඕනේ. ඒක තමයි බදාමයේ සිමෙන්ති. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විවිධ ආයතන එකට ගැටගහලා තියෙන සිමෙන්ති බදාමයේ හැටියට මම දකින්නේ ඒ අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය. ඒකට අපි පයින් ගහලා වරප් පාර්ලිමේන්තු වරප්‍රසාද මුවාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩුව වලට ඍජු බලපෑමක් කළා, ඒ නඩුව ඇසීම නවත්තලා එහෙම බලපෑමක් කරනවා නම් මම ඉතාමත් ගෞරවයෙන් කියනවා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩිතානම දෙදරලා ඒක සම්පූර්ණයෙන් කඩා වැටෙන තත්වයට පත්වෙනවා කියලා. එම නිසා ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ නියෝගය ඉවත් කරන්නයි කියලා. ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සඳහන් කළ පරිදි පාර්ලිමේන්තු පනතකුයි යෝජනාවකුයි අතර විශාල වෙනසක් තියෙනවා. යෝජනාවක් සම්බන්ධයෙන් එතුමා සඳහන් කළ පරිදි කථානායකතුමාට භූමිකාවක් නැහැ, කාර්යභාරයක් නැහැ. එම නිසා මේක ඉතාමත් භයානක පූර්වාදර්ශයක් ගරු කථානායකතුමනි. මේ පාර්ලිමේන්තුවට පමණක් නෙමෙයි අනාගත පාර්ලිමේන්තුවට බලපාන ඉතාමත් භයානක පූර්වාදර්ශයක් නිසා මේක ඉවත් කරගන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔව් වීරක් කොඩි මන්ත්‍රී, I'm on my feet. ඔව් අර කථානායකතුමනි, දැන් මේ පිළිබඳව අදහස් කීපයක් කිව්වා. දැන් ඊළඟට ඔබතුමාගේ තීරණය සඳහන් කළා අනුක්‍රම ව්‍යවස්ථාවේ 3 ඈන්න වගන්ති.
බලතලා වරප්‍රසාදය.